මේ පොල් ගෙඩිය නම් හොඳයි වගේ. මේ ගෙඩිය නම් මෝරලා නෑ මහත්තයෝ. ගෑවර කතයි කපන්න. මුදලාලි මෙතන ග්‍රෑම් 500ක් දෙනවා. ටූටි කතාව අපි ටවුන් ඉංග්‍රීසි පන්තියකට දාලා. ගති පල ඉහළයි. ෆෝන් එකක් ගන්න නම් අර කඩේට යන්න. අවුරුදු 5ක් වරන්ටි. ජීවිතේ අපි දෙයක් තෝරන්නේ හොල්ලලා බලලා, කිරලා මැනලා, වංගුම් ප්‍රතිඵල විශ්ලේෂණය කරලා. එහෙව් අපි රටකට ඕන පාලකයෝ තෝරද්දී හොල්ලලා බලන්නේ, හොල්ලලා බැලුවක් හොල්ලලා බලන්නේ මේ මෙහෙම. මේ කසිප් විකුණනවා නම් තමයි. ඒත් මහත්තයෝ මිනිස්සු අපි මලගමට ආවා. ගමේ ගමට සලකන්නත් ඉබේ. තෝරගන්නම් ඉතින් මහත්තයෝ ඉතින් අපිත් ওই තැන් වලට ගියාම කෙරෙනකෙනි. ආ නැද්ද? මන්දේ තුමගේ තාත්තා මන්දිර ඉන්න කාලේ තමයි අපේ තාත්තා රස්සාව හදලා දුන්නේ. ඒ දයින්දර මුළු පවුලම වැඩ ගන්න උගිනියෙන් තමයි. අනේ අපි නම් කපුවත් මහත්තයට කන්න නැතුව එක එක මැරිලා වැටුණත් අපිට ඒ නම්බුව හරි තියෙනවනේ. හරි 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 හරි. ඔයාලා කියන හැම දෙම හරි. ඒත් ඔයාලා එහෙම හිතලා හොල්ලලා බලපු නිසා දැන් අපේ රට බංකොලොත්. මේ අවුරුද්ද ගොවි දැන් අලිපාලු ගල්ල මහත්තයා. මිනිස්සු 150කට මෙහා පැත්ත අලි ගහලා මල. අලි 450කට වැඩියෙන් මරලා දා. මුන් අපි දෙගොල්ලන්ටම ජීවත් වෙන්න දෙන්න. පොඩි එකාට පිටරයක් දෙන්න විදිහක් නැහැ මල්ලි. මේ ඊයේ පෙරේදා කිකිලියෙක් ගෙදරට ගෙනා. කුකුල් කෑම අස්ස ගන්න. මම ඊයේ පෙරේදා රේඩියෝ එකේ කියනවා වගේද මේ ලංකාවේ පෝෂණ ඌනතාවයෙන් පෙළ මිනිස්සු 133යි. බෙහෙත් ගන්න ගියාට බෙහෙත් නැහැ. දොස්තර කෙනෙක් පලාතක නැහැ. අපි බදු ගෙවල උස් මහත් කරවපු දොස්තරලා ඉංජිනේරලා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ 289 කින් රට යන එක වැඩි වෙලා. ඒ මිනිස්සුන් මේ රටේ ජීවත් වෙන්න බැරි නම් පොඩි අපි ගැන කවර කතාද? ඔව් ඇටි තව කීවනම් මට එන්නේනවා. මං දන්නවා ලංකාවේ මිනිස්සු බහුතරයකට දැන් ඇඳිලා තියෙන්නේ කියලා. ඉතින් මේ රට ඒ වගේ තත්ත්වෙට පත්ුනේ පාලකයෝ නිසා. පාලකයෝ පත් කරේ අපි. එහෙනම් මේකට වග කියන්න ඕනත් අපි. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕන? ඔය එකේ චන්දිල්ල මරෙන්කෝ. දෙන්න පයින්. ඕහොම හිතුවත් නම් පුතේ ආයෙත් යාළමයි එන්නේ. ඒ නිසා හරි හරි තැන් වලට හරි හරි පුද්ගලයෝ පත් කරන්න හරි හරි විදියට හොල්ලලා බලන්න ඕන. ඒ කියන්නේ මූල්‍ය විනයක් තියෙන රටේ ප්‍රශ්න තේරුම් ගත්ත මිනිස්සුත් එක්කම කැපකිරීම කරන්න ලෑස්ති මිනිස්සෙක්. පාර්ලිමේන්තුවේ යකා නටන්න නැති රටේ දේශපාලනය වගේම ලෝක දේශපාලනය කියවන්න පුළුවන් මිනිස්සෙක්. දූෂණ අක්‍රමිකතා හොරබොරු වංචා වලින් නීතියෙන් වගේම සමාජයෙන් අවලාදාපු නැති මිනිස්සෙක්. අපරාධ වැරදි වලට හිරේ ගිහින් හරි එහෙම නැත්නම් අත්හිට වූ හිරදනවුමක් හරි නැති මිනිස්සේ තමන්ගේ බලය අයිතු ලෙස පාවිච්චි කරලා අසරණ මිනිස්සයා කබලෙන් ලිපට දාපු නැති මිනිස්සේ ජාති ભેද ආගම් ભેද පතුරවලා මිනිස්සුන්ව නොමග යවපු නැති මිනිස්සේ දැක්මක් තියෙන මිනිස්සේ තමන්ගේ රස්සාවේ වගකීම දන්න රස්සාවට යන මිනිස්සේ හොල්ලලා බලලා එහෙම මිනිස්සේ තෝරගමු නැත්තම් එහෙම මිනිස්සේ හදාගමු. අපිට පුළුවන් නේද? කලින් වැරද්දා ජීවිතේට වෙන්න. මගේ ඡන්දේ 5000 විකිනේ නෑ මල්ලි. මගේ ඡන්දේ අනාගතේට ගේන ආයෝජනය. මගේ ඡන්දේ මගේ රට දිනනවා. ඔව්. අපි එක් කරමු.